අයිබෝන් ඔයාලා මේක දොල ඉන්නේ ශ්‍රී ලංකා ඔෆිෂියල් බස් ඩයරි අපේ YouTube channel එකත් එක්ක. ඉතින් ලංකාවේ පළමු හා එකම බස් ගැන කතා කරන එකම YouTube channel එක තමයි ඔෆිෂියල් බස් ඩයරි. ඔයාලා මේ දකින ආකර්ෂණීය බස් රද පෙළ බැලු බැලමටම ඔයාලට හිතනවා ඇති මේවා හැඩ වෙලා තියෙන්නේ ස්ටිකර් වලින් කියලා. ඇත්තටම ඒක එහෙම නෙමෙයි. ඇත්තටම ඔයාලා මේ දකින නිර්මාණ ලංකාවේ අංක 1 එයාබ්‍රෂ් පේන්ට් එකේ අතින් හැඩ වුණු විශිෂ්ට නිර්මාණ කිහිපයක් සරලම භාෂාවෙන් අපි කතා කරොත් එයාබ්‍රෂ් ගන්න එකක් භාවිතා කරලා අතින් ඇඳපු නිර්මාණ තමයි මේ ඔයාලා දකින්නේ. ඔයාලා දකින මේ නිර්මාණ වල විශේෂත්වයක් නම් සමහර නිර්මාණ කිසිම ඡායාරූපයක් කටු සටහනක්වත් බලන්නේ නැතිව ඔහුගේ හිතේ මැවුණු සිතුවිල්ලක් අනුව නිර්මාණය කරපු නිර්මාණ තමයි මේ බස් රථවල මේ නිර්මාණ වල ඔයාලා දකින්නේ. ඉතින් වැඩි කතා බහක් නැතුව මේ අග්‍රගණයේ නිර්මාණ බී කරපු නිර්මාණ ශිල්පියා එහෙමත් නැත්නම් ජයගුරු ආර්ට් කිංඩම් හි නිර්මාතෘ චන්දන නිශාන්ත ජයගුරු අයියව හමු වෙලාම බලමු. හරි ඔයාලා දැනටමත් දන්නවා අපි ඇවිල්ලා ඉන්නේ අපේ ජයගුරු අයියා හම්බෙන්න. ඉතින් අපි අපේ කතා බහ ජයගුරු අයියත් එක්ක ඉදිරියට අරන් යන්න. आई बोल नहीं है। इतनी कोहमत आई है मेरा असल है। मुकदमे वाली सद्याक नेते मुकदमे वाली मेरा असल है। मेरा असल है सद्याक नेते मकोटाक में मेरे से मुकदमे आयेंगे लाइन ने मेरा असल है क्या ने विदेश के तो ना तो मैं दांगी थी एकाई कोरोना प्रश्न नेते के पड़ाक मेरा असल निशंदर आती है ने पड़ाक पैतृक � මුලින්ම අය මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් මේ එයාබ්‍රෂ් කලාව කියන්නේ ඇත්තටම මොකද්ද එයාබ්‍රෂ් කලාව කියන්නේ මල්ලේ මේක පේන්ටින් වලට පාවිච්චි කරේ පස්සේ ඔව් ඉස්සලා මේ කියන්නේ කේක් සෙල්ලම් බඩු වගේ පොඩි පොඩි දේවල් වලට ස්ප්‍රේ එකෙන් ඩිසයින් කරන්න තමයි එයාබ්‍රෂ් එක ඇවිල්ලා තියෙන්නේ මෙහෙම සමහර දේවල් මම නොදන්න දේවල් තියෙනවා හරි ඒ කියන්නේ මමත් YouTube එකෙන් එහෙම බලලා ඉගෙන ගත්ත එකක් තමයි එයාබ්‍රෂ් කියන්නේ ඒ කියන්නේ දැන් ලංකාවේ ඉගෙන ගන්න එහෙම ක්ලාස් එක එයාබ්‍රෂ් කියන්නේ ඉගෙන ගන්න මල්ලි කොහෙවත් නැහැ पारंपरिक එතකොට මගේ තාත්තා ලොකු තාත්තා මද්දු තාත්තා ඊට පස්සේ ඒ දරුවෝ අපි කවුරුත් කාට චිත්‍රයක් දුන්නා ඒක ජානවලින් ආපයා එතකොට මම චිත්‍ර තනියම සාමාන්‍යයෙන් 9 වසරේ ඉඳන් මගේ තනියම වැඩ කරනවා ඒ කියන්නේ ඉස්ලාම මලගල්ලු පින්තූර තමයි දවස්වල අඳින්නේ හරි එතකොට තාත්තා වැඩකට ගිහින් වෙලාවට ගෙදරට ආවම ආයි හරවල යන්නේ මලගේ හදිසි වැඩක් නේ ඔව් හැබැයි තාත්තා නැතුව තියෙද්දි කොමාරි වැඩේ කරා ඉතින් ඒක එහෙම දිගට වැඩේ තාත්තා නැතිවඩාව මලගල්ල ෆොටෝ නැ වැඩි පටන් ගත්තේ ඊට පස්සේ තාත්තා ඒවයි ඊට පස්සේ කමර්ෂල් ආර්ට් තමයි වලේ ඒ කියන්නේ චිත්‍ර කියලා ගොඩක්ම ඒ කියන්නේ චිත්‍ර ඒ කාලේ තියෙන්නේ චිත්‍ර වලට කඩවල බෝඩ් අඳින ප්‍රින්ටින් නැනේ තාක්ෂණ නොදින කාලේ ඒතර මලගෙදර පින්තූරක් අඳින තොරණක් ගන්න මණ්ඩපේ ඒව තමයි ඒ කාලේ විචිත්‍ර සම්බන්ධ තිබිච්ච වැඩ ඒතකොට අපේ තාත්තා ගොඩක්ම සම්බන්ධ කමර්ෂල් ආර්ට් එක කඩවල බෝඩ් ඒතර අකුරු අකුරු වඳින්න ෆොටෝ වඳින්න තමයි මම මුලින්ම ඉගෙන ගන්නේ වැඩි වැඩිපුරම මම ඒ වෙත්තර තමයි චිත්‍ර වලින් වැඩිපුරම නැඹුරුවක් තියෙන්නේ. ඒතර එහෙම එහෙම කරගෙන ආවිලා ඊට පස්සේ ඕල වල වෙනකොට මම තනියම ෂොප් එකක් දානවා. එතකොට සාමාන්‍යයෙන් රැළේ ඇතුළේ මේ ස්ටිකර් කලා ස්ටිකර් ඒ කියන්නේ ස්ටිකර් print ඉන්නේ මේ digital print ඉන්නේ මේ අතින් ස්ටිකර් කපලා ගහන කලාවක් ආවනේ. එතකොට ඒකට යනවා. එතකොට ඒ අරවත් ඉස්කෝලේ ඕ ලෙවල් ඒ ලෙවල් වලට චිත්‍ර කරන ඕ ලෙවල් කරන කාලේ තමයි ෂොප් එකක් දාන්නේ. ස්ටිකර් ගන්න. එතකොට මැෂින් කොහෙවත් නැහැ. කම්පියුටර් වලින් කපන කාලේ මැෂින් නැතුව අතින් කපනවා. ඒ වෙලාවට පටන් ගන්න ඒක ෂොප් එක. පස්සේ ඒ කරන අතරේ ස්ක්‍රීන් ප්‍රින්ටින් ඔය ඔක්කොම කරනවා. කරලා ඊළඟට ආයේ ඩිජිටල් ප්‍රින්ටින් වලට යනවා. ඔහොම ඔහොම ගිහිල්ලා ඒ අතරේ වාගේ අර චිත්‍ර අඳින ඒවා ඔය කරන ටිකත් එක්ක ඒ අතරේ එහෙම ඒකත් එක්ක තමයි එන්නේ. හා චිත්‍ර අඳින එහෙම කරනවා. ඕ ලෙවල් ඒ ලෙවල් වලට චිත්‍ර කරනවා. උසස් පෙළ චිත්‍ර කරේ. එතකොට ඒවත් එක්ක එම දිගටම ආවා අද නේද ඔව් මේ වෙනකන් මේනවා එතකොට ඒ ඇතුලේ කරපු වැඩ ගොඩක් තියෙනවා අපි ඒවත් දැනගන්න පොඩ්ඩක් කතා කරමු අයි ඔව් ඒ කියන්නේ
පින්තූරයක බෝඩ් එකක වාහනයක ඒ අවශ්‍ය තාක්ෂණය කියන්නේ නැති කාලනේ ඔව් ඒ හැමදේම හැමදේම කරලා තියෙනවා හරි එතකොටයි දැන් අපි ඒ පිළිබඳ විස්තරයක් දැනගත්තනේ එතකොට අපේ ප්‍රධාන කතාබහ තමයි මේ එයා බ්‍රෂ් කියන එක එතකොට මේ එයා බ්‍රෂ් කියන එකට අයියා අත්පොත් තියන්නේ එව නැත්තම් පාතබන්නේ යොමු වෙන්නේ කොයි වගේ කාලයකද මෙහෙමනේ එයා බ්‍රෂ් කියන්නේ මම කොහොම හරි මගේ පාස්පෝර්ට් එක හදාගන්න මම යනවා කොළඹ ඉල්ලා පුංචි පුරල්ලේ තියන පාස්පෝර්ට් ඔෆිස් එකට ටිකක් ලඟින් පරණ බිල්ඩින් එකක් තියෙනවා ඒ බිල්ඩින් එකේ මම යන්නේ ගොඩක් උදේ ඉල්ලා ඒ වෙලා වැඩි හින්දා මම එනවා අපෝත් ඒක අඹුන්න මම පරණ බිල්ඩින් එකක් තියෙනවා ඒ බිල්ඩින් එකේ අහම්බෙන් දැකිනවා පෝට්‍රේට් කීපයක් කරලා තියෙනවා ඩෙන්සල් කොබ්බෑගඩුව බොබ් මාලේ වගේ විජය කුමාරතුංග ඒකේ තියෙනවා චූටි ස්ට්‍රෝක් ඒ කියන්නේ හීනි ලයින් වලින් ඇඳපු මට තේරෙන හැම මේක ඇඳලා තියෙන ස්ප්‍රේ එකකින් කියලා ස්ප්‍රේ ගන්න හින් ඇඳපු කියලා තේරෙනවා ඊට පස්සේ ළඟ හිටපු කෙනෙක්ගෙන් මම අහනවා මේක ඇඳේ කවුද කොහොමද ඊට පස්සේ මට කියනවා මම සමහරව යන ගියතුන් අතර නැද මේ වයසක අංකල් කෙනෙක් තමයි මේක ඇඳේ මේක ඇඳලා ගොඩක් කල් කියලා ඊට පස්සේ මට ඕක මගේ එතකොට මම ස්ප්‍රේ එකෙන් කියන්නේ ලොකු ස්ප්‍රේ ගන්න එකෙන් මම චිත්‍ර අඳිනවා චිත්‍ර කියන්නේ ස්ටේජ් බෑක්ඩ්‍රොප් වගේ සෙටින් වලට මොන හරි ප්‍රෝග්‍රෑම් වලට ගහන ඒවට වලා පුළුවන් අර ඒ වගේ නිකන් ලොකු එකක දී ඇලි නිකන් ගහක් ඒ වගේ ඇඳලා තිනුන මම ඒ එයා බ්‍රෂ් කියන එක මම දන්නේ මේ මට හිතුණා දැන් මේ එකම ස්ප්‍රේ එකක්ම තමයි මේක කොහමරි හොයන්න කියලා ඊට පස්සේ මම YouTube එක Google අරහා මම හැමතිස්සෙම මේක අදින එකට අදින. එතකොට ලංකාවේ කොහෙවත් මම ඒ කියන්නේ මම දන්න තරමේ සමහරට තියෙන්නේ නැති මම දන්නේ නැහැ. මට මගේ අරනොද කියලා උගන්න කවුරුත් මම දන්නේ නැහැ. ඒකයි මම ලංකාවේ කෙනෙක් අතර වීඩියෝ එකක් මම දැකලා නැහැ. YouTube එක හෝ එහෙම මම දැකලා නැහැ. පස්සේ මම අතර එයාබ්‍රෂ් කියන නමවත් මම එයාබ්‍රෂ් කියන මොනවත්ම දන්නේ නැහැ මල්ලී. ඊට පස්සේ කොහොම සයිට් කරන්නේ යද්දි මම දැනගත්තා ඒක එයාබ්‍රෂ් ඊට පස්සේ ඒකේ මෙකැනිසම් එක කොහොමද පාවිච්චි කරන්නේ පේන්ට් මොනවද ගහන්නේ කොහොමද එහෙම ගහගෙන යද්දි මට තේරුණා මේක කරන්නේ ගොඩක් කරන්නේ එයාබ්‍රෂ් කියන්නේ ඉස්ටෙන්සිව් ගොඩක්ම තියෙන්නේ එහෙමයි දැන් YouTube වීඩියෝ ගත්තා ෆ්‍රී හෑන්ඩ් එයාබ්‍රෂ් කියන එක හරි අඩුවෙන් තියෙන්නේ ගොඩක් කරන්නේ ඉස්ටෙන්සිල් වලින් කරන ගත්තා එයාබ්‍රෂ් කියන්නේ ඊට පස්සේ ඒ තින්දගෙන මම ඉතින් අවුරුදු ඒ කියන්නේ දැනට මම අවුරුදු 8ක් විතර YouTube වීඩියෝ බලලා ගෙදර තනියම මට එයා බ්‍රෂ් එකක් හම්බෙන්නේ ඉස්ලාම හම්බෙන්නේ අපේ විකම් ක්‍රියේෂන් අධිපතිතුමාට හම්බෙච්ච එයා බ්‍රෂ් ගන්න එකයි මට ඉස්ලාම ඊට කලින් එකක් හම්බෙනවා නමුත් ඒක ඇත්තට කොල්ල ටිකක් නෙවෙයි වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි මට අලුත් එයා බ්‍රෂ් එකක් හම්බෙච්ච එයාද මේ වෙලාව එකක් මතක් කරන්න ඕන මේ ඊට පස්සේ කොහම අවුරුදු 8ක් විතර වගේ එක්ස්පෙරිමන්ට් කරා මේක කොහොමද කරන්නේ ඒ කියන්නේ වැඩේ මට සැටිස් නැහැ එහෙම කරන අතරේ තමයි දැන් කොහරි අවුරුදු 10 කියන්නේ අවුරුදු 10ක් විතර යන වැඩේ පටන් අරන්. හරි ඒ අවුරුදු 8ක ඉගෙනගත්තු දේවල් අග්‍රඵලය තමයි අද මේ අපි හැමෝම දකින්නේ. අයියේ දැනට ඔයා එයා බ්‍රෂ් බස් කීයකට නිර්මාණ දායකත්වයේ ලබා දීලා තියනවද? එයා බ්‍රෂ් බස් කියන මල්ලී මට ආසන්න වශයෙන් ඒ කියන්නේ මගේ යාඩ් එකේ මම එතන කරපුවායි තව තියෙනවා ඊට පස්සේ විකුම් ගාව ඔක පටන් ගන්න විකුම් ගාවනේ. හා එතකොට විකුම් ගාව ඊට පස්සේ අනුරයියාගේ එහෙම එතකොට ඒ කියන්නේ ලංකාව පුරාම බස් 40ක් 45ක් විතර වගේ ගානක් තමයි තියෙන්නේ. අයියාගේ එයා බ්‍රෂ් එකෙන් හැඩ වෙලා තියෙනවා. බ්‍රෂ් එක හැඩ වෙච්චා. ඒකදී හැබැයි මුලින්ම මතක් කරන්න ඕන මල්ලේ විකුම් වගේම දෙවුලි ජීවන් අයියා. ජීවන් අයියා තමයි එයා බ්‍රෂ් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව ඉස්සෙල්ලාම එයා බ්‍රෂ් එකක් ගහම කියන මනුස්සයා. ආ ඉස්සරෝම. ඔව් ඉස්සෙල්ලාම. එතකොට ඒ දෙවුලි පළවෙනි දෙවුලි එකත් එක්ක තමයි ලංකාවේ බස් වල යන ශෙල්ල රැල්ලක් හැදෙන්නේ. මේ වගේ සරිවාරෙන් මතක් කරගන්න මේ වෙලාවේ. ජීවන් අයියා. හරි දැන් අයියා දැන් අපි ඔය කතා කරපු බස් සාමාන්‍යයෙන් 40ක් 45ක් වගේ දැනට නිර්මාණය කරලා තිනවනේ. ඔව්. ඔය ඩිසයින් එකක් අයියාට ඒ කියන්නේ A to Z ඉවර කරන්න සාමාන්‍යයෙන් කොච්චර කාලයක් වැය වෙනවද? ඉස්ලාම් කියන්න ඕන මල්ලේ ඕක වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. ඔය කට්ටිය කාටද තියෙන ප්‍රශ්නේ? ගොඩක් වෙලාවට දැන් අපේ ගාවට දැම්ම ඔය කල්යනා කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට දැන් ඔයාලා දැකලා තියෙන මම කරපු බස් ඒවා ඒ ටීම් එකයි ඒ කරපු ක්වොලිටි එක කරන්නේ සාමාන්‍යයෙන් print එකක් නෙමෙයිනේ ස්ටිකර් ගහන බස් එකයි එයා බ්‍රෂ් ගහන බස් එකයි දෙවම එයා බ්‍රෂ් එක ගහන්නේ අති එතකොට එක ටීම් එකකට ඔයාලා දැකලා තියෙන්නේ එක ටීම් එකකට ඒක ටිකක් හිතලා සාමාන්‍යයෙන් ස්ටිකරයක් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරා print එකක් දානවා තරම් ලේසි වැඩක් නෙමෙයි සමහර බස් තියෙනවා දැන් අප්සරා බස් එක දැකලා තියෙනවා අප්සරා බස් එක පේන්ට් කරලා සම්පූර්ණයම 2K කරලා වැඩක ඉවර කරන්න කැතියි දවස් 22ක් වගේ. ඒතරම් එයා බ්‍රෂ් කරලා තියෙන්නේ දවස් 18ක් වගේ ප්‍රමාණයකින් මුළු බස් එකම එයා බ්‍රෂ් කරලා තියෙනවා. එතකොට දෙවුලියේ
චිත්‍ර ටික අඳින්න මම දවස් 12ක් වගේ යනවා තියෙන්නේ දෙවනි දෙක දෙක නෙමෙයි තුන දෙවනි තුන එතකොට ඒ කියන්නේ එක එක වලට එක එක වෙලාන්නේ අනිත් එක තනි එක බස් එකක් කරන්නේ නෑනේ යන්නේ බස් තුනක් හතරක් දැම්මම පස්සේ ඒ එකෙන් එක එහෙම කරන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් මාසෙන් කරන කරපුවක් තියෙනවා මාස දෙක ගිහිපුවක් තියෙනවා මාස තුන මාස හතර ගිහිපුවක් තියෙනවා හැබැයි ඒ ඔක්කොම අතින් කරන්නේ අතින් කරනකොට හරියට නිශ්චිත වෙලාවක් කියන්නේ බෑ ඒ අඳින චිත්‍රය අනුව වෙනස් වෙනවා ඩිසයින් එක අනුව වෙනස් වෙනවා කාලගුණ ඔක්කොම බල බල මේ නමුත් ඒ වගේම තමයි දැන් අපි මාස 3ක් ගියා කියනකොට බස් එකක් අදින්න මාස 3ක් ගියා වගේ නෙවෙයි සමහරට මේ බස් එකේ කරම් එක අවුරුදු 30ක් තියෙන පුළුවන් යන කාලේ වගේම තමයි යන ඒකේ පැවැත්ම ඒක නිසා තමයි මම 100ට 100ක් වරන්ට් කියලා දෙන්නේ ඕ හැද මේකට මම බය නැතුව වරන්ටියක් දෙන්නේ මම වගකීමෙන් වැඩේ කරනවා සාමාන්‍ය කාලයක් ගත වෙනවා මේක එච්චර ලොකු ප්‍රශ්නයක් ඇති සමහරුන්ට නමුත් මට ඒක ප්‍රශ්නයක් නැහැ ඒකට කැමති කෙනෙක් විතරයි ඒකට යොමු වෙන්නේ ඕ යොමු වෙන්නේ ඒක මට ගැටලුවක් නෙවෙයි හරි එතන ඒ කියන්නේ වටිනාකම දන්න කෙනා කාලය කොච්චර ගියත් ඒ දේ කරගන්නවා අනිවාර්යයෙන් ලංකාවේ කොහේ හිටියත් වැඩි අදාළ පුද්ගලයා කරගන්න ඕන පුද්ගලයා කොහොමද වෙනවා මට ඒක පරක්කුද වැඩේ ගැන ඒකක ප්‍රශ්නයක් නෙවෙයි මට බස් ගැන කතා කරමු නිසා මම මේ ප්‍රශ්නෙත් අයියගෙන් අහන්නම් දැන් මේ දවස්වල අයියා ඇත්තටම කතාවක් කරනවා ජයගුරු අයියා බස් වලට ආට් කරන්නේ නැහැ කියලා මොකක්ද ඒ කතාවේ ඇත්ත නැත්ද මම ඉස්ලාම් කියන්න ඕන බස් කරන එක පොඩ්ඩක් නතර කරා දාවකාලිකව මම ඒ කියන්නේ රට යන එකින් ද ඊට පස්සේ ඒකයි කොරෝනා එක ඔය පොඩ්ඩක් ඒ දෙකට දෙකම එකට සෙට් වුණානේ ඒකත් එක්කම කොහොමත් පොඩි තිබුණා මේ බස් කරන එකෙන් අයින් වෙන්න ඕනාවක් තිබුණා මට හේතුව දැන් අර මල්ලි කරින් ඇහුවා වගේම සමහරුන්ට කාලේ ප්‍රශ්නයක් වෙනවා තිනවා කාර්ය ප්‍රශ්නයක් නැති කට්ටියක් ඉන්නවා එතකොට ගොඩක් වෙලාවට මේ මේකේ හරි වටිනකම තේරෙන පිළිසින්න බොහොම ටික දෙනෙක්ට තමයි විශේෂයෙන් බස් ෆීල් එකේ ඒක ටිකක් තේරුම් කර දෙන්න අමාරුයි මම එහෙම අපහසුතාවයට පත් කරන්න කියන නෙමෙයි ගොඩක් වෙලාවට ඒගොල්ලෝන්ට රශනිකව කරගන්න ඕන එහෙම ප්‍රශ්නයක් තියෙනවා නමුත් මේ මගේ පැවැත්ම එක පුංචි අර 100ට يعني ආපු 100ට 100ම අවුල් කරන නෙමෙයි 100ට දෙකක් තුනක් නිසා බස් කරන්න ඇත්තේ නැහැ කරන ඒ වගේ නිදහසේ නිර්මාණයක් කරන්න පුළුවන් ඒ වගේ වටිනකමක් දන්න මගේ වටිනකමක් තියෙනවනේ ඒ වටිනකමට ඔය කාලේ ඔක්කොම ගැළපෙලා කවුරු හරි ආවම මම ඒ වේක ඕන වෙලාවක කරත් මේ කිසි ප්‍රශ්නයක් නැහැ එතකොට අයියේ දැන් අපි දැකලා දිනවා ගොඩක් නිර්මාණ කරලා දිනවා අයියා අපි දකින මේ සාමාන්‍ය ඡායා රූපයක් ඒ වගේ ඒ අදාළ පසුබිමට ඕන විදිහට කොහොමද අයියා ඒක විශාල කරන්න හැරි මොකද්ද ඒ තාක්ෂණය තාක්ෂණය කියන්නේ මලිය අපි සාමාන්‍යයෙන් පෙන්සලෙන් යද්ද ඩිස්කේට් කරන්න ගත්තම ඔරේ මනුස්සෙක් කියලා හරි මොන හරි රූපයක් බලාගෙන ඉද්දි අපි ඒක උස බලලා ඒ කොටස් වෙන් වෙන දැන් පොඩි චාට් එකක් දා ගන්නවා. නැගෙන මගේ මම කරන්නේ මේ පෙන්සලෙන් අඳිනකොට පෙන්සලෙන් වගේම එයා බ්‍රෂ් එකෙන් අඳින්දි මම මොනවද භාවිත කරන්නේ? එයා බ්‍රෂ් එකෙන් මේ ස්කේල් එක මාර්ක් කරගන්නවා. මාර්ක් කරන සාමාන්‍ය විදිහට ඉතින් එහෙම ආයාසෙන් ඔක හිතලා එහෙම අඳින්නේ නැහැ. ගන්න ගැත්තදී අර චිත්‍රයක් අඳිනවා වගේම ඇත්තටම හිතලා කරන්න නැහැ කිසි දෙයක්. චිත්‍රේ අඳින ගැත්තම කොනගෙන්දල ඉතින් ඒක කොහොම හරි අඳිනවා. ඒක සමහරවල් මට තේරෙන්නේ නැහැ. ඒක කියන්න කියලා දෙන්න තරම් කියලා දෙන්න ක්‍රමයක් මම දන්නේ නැහැ. නමුත් සාමාන්‍ය අනිත් චිත්‍ර අඳින විදිහම තමයි සාමාන්‍යයෙන් අනිත් චිත්‍ර ශිල්පියා පාවිච්චි කරන්නේ ස්කේල් කරගන්න සිස්ටම් එකම තමයි උපකරණ විතරයි වෙනස් ඒ විදිහම තමයි අරක ඔය ලාජ් ෆෝමැට් එක ගන්න ස්කෑන් ලොක් කරලා ගන්න හරි ඒක මම මෙහෙම කියන්නම් ඒක අයියාගේ ආවේනික හැකියාව ඔව් ඒ කියන්නේ එකින් එක එක එකනට වෙනස්නේ තමයි භාවිත කරන ටෙක්නික් ඔය එක හැබැයි ඒක වෙනම කියන්න ඕන එකක් නෑ මම එයා බ්‍රෂ් කරන පේන්ටින් එකකයි තව එයා බ්‍රෂ් කරන මේ ස්ට්‍රෝක් ඒවා ගන්න පාවිච්චි කරන විදිය ඒක කොහොමද වෙනස්? ආ. ඒක මගේ තාක්ෂණේ වෙනස්. තව කෙනෙක් කරන එක වෙනස්. ඒක ඔව් ඒක වෙනස්. අපේ කාලේ මුළු ලංකාවේම කතාවුම දෙයක් තමයි බෙලියක්ක ස්ටේෂන් එකේ අයියා දෙනු චිත්‍රය. එයා බ්‍රෂ් එකක් නේද? අයියා ඒක මොන වගේ අදහසකින්ද ඇන්නේ? ඒ කියන්නේ මොකද්ද අයියාගේ මූලික පරමාර්ථය උනේ කොහොමද ඇන්නේ? මොකද්ද කියන්නේ දෙන අයියා? ඒක කියන්න කතන්දර දෙක තුනක් තියෙනවා. ඔව්. ඉස්ලාම් ගැන කව මෙලි එන ඒක නැල්ලක දුනේ ලංකාවටම ලංකාවේ මට මගේ ගම තංගල්ලේ එතකොට මම සාමාන්‍යයෙන් ඔය ගෙදයක් කරනම මම තංගල්ලේ වල කරනවා නමුත් තංගල්ලේ ඒ වගේ දෙයක් කියවනකොට සංගයන වෙලා තිබුණේ නැහැ ඊට පස්සේ මට ඇවිල්ලා ඉස්ලාම මතක් කරනවා මේ වැඩේ කරපු මල්ලි මට සුපිරි කොළ සෙට් එකක් අම්මලා වලි බෙරියත්තේ ඒක මම හිතන්නේ ඒ වගේ දෙයක් ලංකාවේ මොකක් කරුනේ නැහැ ඒ තරම් මම මෑත කාලේ කරපු ආසාවෙන්ම කරපු වැඩේ තමයි මේක වාරල දැක්කම තේරෙන්නේ මම පේන්ටින් එකක් කියලා ඔය බස් එකක් කිසිම දෙයක් නෙමෙයි මෑත කාලේ කරන්න පුළුවන් කැමැත්තෙන්ම කරපු වැඩේ බෙලියත්තේ
වෝල් පේන්ටින් එක. ඒකේ මට ආදරෙන් මතක් කරන්න ඕන ලහිරු මල්ලී ඇතුළු බෙරියත්තේ සෙට් එක. බෙරියත්තේ ඒ කොල්ල ටික පොඩි මල්ලී ටිකක් හිටියේ. ඇවිල්ලා මාර සපෝට් එකක් දුන්නා. මගෙන් ඇවිල්ලා අපේ ජරුවේ වෝල් ලෑට් එකක් කරගන්න ඕන කීයක් ඕනද කියලා. සාමාන්‍ය ඇත්තම මල්ලී කවුරුද දන්න මම මගේ වැඩවල මම ටිකක් ලොකු මිලක් අය කරනවා. මම කිව්වා නෑ මල්ලී මට වෙන්න ඕන මොකද්ද වෙන්න ඕන ඔයාලට චිත්තන මම බෙලියත්තේනේ මේක මටත් හොඳයිනේ අපි කට්ටි සෙට්ලා වැඩේ කරමු කියලා ඊට පස්සේ තමයි මේ කට්ටි දෙකක තියෙන ගෙනව මම කිව්වා මල්ලී අපි හරිය මේ කොපි කරන්න නැතුව අපි ෆොටෝ ටිකක් හොයාගෙන අපිට අපිට ඕ අපිට හිතන දේ කරමු හැබැයි ඉතින් ඒක සාර්ථකව සාර්ථකව ඒක ලංකා ප්‍රමිනිස් බැලුව බලා මිනිස් ඉන්න හොඳට තියාර දුන්නා ස්තුති කරා හතර වටේම කතා කරලා ඉතින් අතන වැඩේ හොඳට කරනවා මට හිතෙනවා ඉතින් ලංකාවේ දැවැන්ත චරිතයක් ගුරුතරුව කියලා තමයි එහෙම නැත්නම් ජයලත් මනෝරත්න මහත්මයාගේ චිත්‍රයක් අය නිර්මාණය කරලා තියෙනවා උදාහරණයක් කිව් දැන් මේක සාමාන්‍ය එයා බ්‍රෂ් පේන්ට් එකක්නේ මේ එයා බ්‍රෂ් කියන්නේ මේ වගේ නිර්මාණ කරන එයා බ්‍රෂ් කලාවට ලංකාවේ දැනට තියෙන තැන කොහොමද දැන් ලංකාවේ තැන කියන්නේ මෙහෙමයි එහෙම ලොකු මිනිස්සු දන්නේ බොහොම ටික දෙනෙක් වගේ තමයි එයා බ්‍රෂ් කියන එක දන්නේ මේ පාවිච්චි කරන්නේ ටික දෙනයි දැනට ඉතින් සාමාන්‍ය මේක ටික ටික වැඩි වෙමින් යනවා ඒ කියන්නේ එයා බ්‍රෂ් වලින් අඳින කට්ටිය ප්‍රමාණය වැඩි වෙනවා ඒක ඒකෙන් වැඩ කරගන්න ප්‍රමාණය වැඩි වෙනවා එහෙම පොඩි නිකන් ඉහළට යෑමක් තියෙනවා එහෙම කියන්න අමාරුයි ඉතින් හරියටම එහෙම සීමාවක් කියන්න අමාරුයි හරි දැන් තව කාලයක් යද්දි ඉතින් ගොඩක් කට්ටිය මේකට යොමු වෙයි කියලා ඒක ඔව් හරි අයියේ එතකොට උදාහරණයක් විදිහට දැන් මේ චිත්‍රය නිර්මාණය කරන්න අයියා කොච්චර කාලයක් වැය කරලා තිනවද මේක සම්පූර්ණයෙන්ම එයාර් බ්‍රෂ් වලින් විතරද මේක නිර්මාණය කරලා තියෙන්නේ ඔව් මේක සම්පූර්ණ එයාර් බ්‍රෂ් ඒ කියන්නේ මේකේ මොනවත්ම නැහැ පින්සලෙන් ඇඳලා තියෙන මගේ නම විතරයි මේක සම්පූර්ණම එයාර් බ්‍රෂ් පේන්ට් එක මේකට සාමාන්‍ය කැන්වස් එක හැදලා අන්ඩර්බෝඩ් එකක් ගෑවට පස්සේ පැය 3ක්මාරකින් විතර ඇඳපු චිත්‍රයක් තමයි මේක හරි ඇත්තටම අපි හැමෝම මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගත්තත් ඒකට බල අපි හැමෝම බලාපොරොත්තු වෙන දෙයක් තමයි වගකීම කියන එක. අයියා මේ එයාර් බ්‍රෂ් පේන්ටින් කියන එකට අයියා මොන වගේ වගකීමක්ද දරන්නේ? වගකීම කියන්නේ මේකට 100ට 100ක් ගොඩක් වෙලාට දැකලා ඇති 100ට 100ක් වගකීම කියලා දාලා තියෙන්නේ. මේ ඒ කියන්නේ මම පාවිච්චි කරන්නේ හොඳම පේන්ට් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපි පේන්ට් පාවිච්චි කරලා අත්දැකීමෙන් ගන්න පේන්ට් වර්ග තමයි මම පාවිච්චි කරන්නේ. එතකොට මට 100ට ඒ කියන්නේ මේ අඳින තහඩුව කැන්වස් එකට වගේ කීමක් දෙන්න අමාරුයි. නමුත් මම අඳින පේන්ට් එක පාට වෙනස් වීමක් හෝ එහෙම මොන හරි පළදුවක් ඩැමේජ් එකක් වෙන්නේ නැහැ කියලා 100 200ක් මට ෂුවර්. ෂුවර් ඒ කියන්නේ 100 100ක් වගේ කීම තියෙනවා. හරි මගේ මොකක් හරි දුර්වලතාවයක් මගේ අඩුවක් නම් මම ඒක කිසිම අයික වීමකින් තොරව නැවත ආයෙ කරලා දෙන්න බැඳිලා ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඒ කියන්නේ නිර්මාණයක් කරගන්න එන කෙනෙකුට බය නැතුව ඒ කියන්නේ මම වුණත් විශ්වාසයෙන් අයියා වුණත් විශ්වාසයෙන් කියනවා 100ට 100ක වගකීම් සහතිකයක් දෙනවා. හරි. ඒ කියන්නේ දැන් මේ චිත්‍රයකට ඩැමේජ් එකක් වුණත් කොහොමත් අයියා ගාවට වෙන්න වෙනවා. ඒක මගේ ඒ ක්වොලිටි එකටම ගන්න. මගේ ප්‍රශ්නයක් නම් අනිවාර්යෙන්ම මම ඒක කළ දෙනවා. කිසිම අයකින් තොරව. හරි. මම මෙහෙම දෙයක් අහන්නම් මේ වීඩියෝ එක බලලා තව කෙනෙක්ට එහෙම නැත්නම් තව කෙනෙකුට මේ එයා බ්‍රෂ් එහෙම නැත්නම් මේ කලාව ඉගෙන ගන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් අයියා ඒ දෙයට මොන හරි පිළියමක් යොදන්න බලාපොරොත්තු වෙන ඉන්නවද ඉස්සරහට මොන වගේ ප්ලෑන් දිනේ ගැන? ඔවල කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මම කැමති ලංකාව වුණ කෙනෙකුට මගේ පේජ් එක තියෙනවා. පේජ් එකේ ෆෝන් නම්බර් තියෙනවා. ලොකේෂන් දාලා තියෙනවා කෙනෙකුට ඕනනම් ඇවිල්ලා අහගන්න හරි. ඕනම වෙලාවක කිසිම අයකිරීමකින් තොරව මම දන්න ටිකයි මම දන්න ටික තියෙනවානේ. ඒ ටිකෙන් මගේ මොන හරි ගන්න දෙයක් තියෙනවා ඕන කෙනෙක් කතා කරලා ඕන වෙලාවක විවෘතයි මගේ ෆෝන් නම්බර් එකට කතා කරලා හරි මැසේජ් එකක් දාලා හරි ඕන ප්‍රශ්නයක් තියෙන මම දන්න දේ මම ඕන කෙනෙක් කියන එක මම කැමති මේක ව්‍යාප්ත වෙනකොට තමයි මමත් කැමති. මේක මේ අනිත් එක මට විතරක් කවදාවත් මේ රටට මේ ලෝකෙට තියෙන අවශ්‍යතාව ඉෂ්ට කරන්න බෑ. ඒ කියන්නේ මේක තව කවුරු හරි කරන්න ඕන කොහොමද? එතකොට මම ඇත්තම කැමති යාබ්‍රෂ් කරන්න කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් දන්න කැමති ඕන කෙනෙක් ඕනම දෙයක් ඕන ලඟම ගහන්න මම දන්න දේවල් ටික මම කියනවා. ඇත්තම මටත් ඒක විශ්වාසයෙන් කියන්න පුළුවන් බොහොම කෙටි කාලයක් තුළ අපි කතා කරා. ඇත්තම නිහතමානී පුද්ගලයෙක් ඕන කෙනෙකුට අවස්ථාව තියෙනවා ඇවිල්ලා ඒ දේ බය නැතුව ඉගෙන ගන්න. හරි එතකොට අයියේ අද මේ වෙනකන් මේ ජයකුරු ආර්ට් කිංඩම් කියන මේ නම හදාගන්න අද මේ තැනට අයියට එන්න උදව් කරපු පුද්ගලයෝ කවුද ඉන්නේ මේක අවස්ථාවක් කරගන්න එයාලටත් ස්තුති කරන්න කියන දේ
කීව තයර මොනවද කියන්න තියෙන්නේ ඉස්සලාම මතක් කරනවා මල්ලි මගේ තාත්තා තාත්තගෙන් මට ජානවිගම් තමයි තාත්තටකින් ಜಾති ಜಾති පිං ඒව තමයි ඉතින් ඒ කියන්නේ මම හදාපු නමක් නේ තාත්තා පරම් අය කියන්නේ පරම්පරාවෙන් අරගෙන ආපු නම ඊළඟ පරම්පරාව අරගෙන යන මගේ කීම තමයි මට හම්බුනේ එතකොට ඒක තමයි මම කරේ සාමාන්‍යයෙන් ඒ දවස්වල ජයග්‍රහණ මේ පළාත කොහොමද ප්‍රසිද්ධයි චිත්‍රවලට එතනින් එහාට අරන් ගියා නම් ඒකේ පොඩි ආඩම්බරයක් තියෙනවා මට මම ඒක තාත්ත වෙනුවෙන් ජයග්‍රහණ නමට මොන හරි දෙයක් කරා කියලා ඇත්තට ස්තුති කරන තාත්තට ඊට පස්සේ මේ හදාගන්න අම්මා තාත්ත දෙන්නට ඊළඟට මල්ලී නිදහසේ නිර්මාණ කියන්නේ මනස සම්පූර්ණ නිදහසේ තියෙන ලෝකයක් ආර්ථික මානේ මොන ප්‍රශ්නද දරුවෝ තුන්දෙනෙක් කිනවට මේ ඔක්කොම ප්‍රශ්න වැද්දේ මේව මෙච්චර දුර නිර්මාණ කරලා ඉස්සරහට එන්න දැන් අද ඔයාලා මං ගැන කතා කරන්න තරමට දෙයක් කරන්න මට සාධන දුන්නේ මගේ අම්මා ගාව මං හිටිය අවුරුදු 20ක් විතර ඒතර ඉතිරි 20 මම එන්නේ මගේ නෝනායි දරුවොත් එක්ක එතකොට මගේ නෝනා දීපු සහයෝගය තමයි අද ඔයාලා මං එක්ක මොන හරි වචනක් හරි කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකත් එක්ක ඒ දීපු නිදහස මානසික නිදහසත් එක්ක තමයි මම මේ හැමදේම කරන්නේ මං එයාට ඒ වගේම ස්තුති කරන්න ඕනේ ඊට පස්සේ මගේ චිත්තන්ගේ නංගිලා ඉන්නවා එයාලා මේක හැමදේම මට ඉන්නවා ඊළඟට වැඩිපුරම කතා කරන්න උත්සාහ කරගත්තම මගේ චිත්‍ර ගුරුතුමා දොන් වීරසිංහ ඒ කියන්නේ මං හිතන්නේ ශ්‍රේෂ්ඨ දෙවන්තේ ගුරුවරයෙක් කියලා ගත්තම මම නම් මගේ ලෝකේ නම් ඇත්තරම ඉන්න වීරසිංහ කියන වීරේ මට ඉන්න ලොකුම වීරයා තාත් ඇරුණම චිත්‍ර සම්බන්ධව මේක සම්බන්ධ වෙන්න ලොකුම මනුස්සය තමයි වීරසිංහ සර් කියන්නේ ඒ ඉගෙනගත්ත දේවල් තාත්තගෙන් ඇරුණම දීසායන් ඔය ට්‍රැඩිෂනල් ආර්ට් ඔය හැමදේම ඉගෙන ගන්න දීපු ඉතින් ගුරු දෙවියෙක් තමයි ඒකම මතක් කරන්න අනිවාර්යෙන්ම අදටත් යාළුවෙක් වගේ ගුරුවරයෙක් නෙමෙයි යාළුවෙක් වගේ ඇවිල්ලා සැපතු ගහලා හැමදේම ඕන දෙයකට මම කියන්නේ උඹට මොකද්ද වෙන්න ඕන මේ තින් තූරන්න හරි මං එනවා කියන තත්ත්වෙට තරම ඒ තරම් ආදරේ එයා මතක් කරන්න අනිවාර්යෙන්ම ඒක කරන්න ඕනේ ඊට පස්සේ මට ඉතින් මේ ෆීල්ඩ් එකේ මිනිස්සු මං අඳුරගත්තේ මට සමහර වැඩ දීපු හින්දා ඒ අතරේ ජීවනය මම උඹට කිව්වා ඒ වගේම එයා බ්‍රෂ් ගැන කතා කරපු නිසා වල්ල ජීවනය විකුම් ක්‍රියේෂන් අධිපත්‍ය විකුම් සහෝදරෙක් වගේ මිනිස්සේ ඉස්සරහදී අදටත් එහෙමයි එයා මතක් කරන්න ඕන ඊට අමතරව ලංකා පුරාම හතර වටින් මනුන් ගැන විශ්වාස කරලා වැඩගෙන දීපු බස් කෙනාපු ඒ බස් හිමිකරුව මගේ නිර්මාණ කරගත්ත සියලු දෙනාට කාටත් සමහරක් මගේ අරන සියලු දෙනාටම ස්තුති කරනවා ඉතින් මේ ගමන එන්න සෑහෙන සහභාගීයක් වුණා හරි අයි අපේ channel එකේ අපි ගොඩක් වෙනස් කතා බහක අද නිරත වුණා ඊට පස්සේ අපි තව දෙයක් මතක් කරන්න ඕනේ ඇත්තටම අපි calls දෙක තුනකින් තමයි අයියව සම්බන්ධ කරගත්තේ පළවෙනි call එකේ නම් හරි මල්ලි අවුලක් නැහැ ඇවිල්ලා වැඩේ කරගන්න කියලා ඒ වචනෙන් ඇත්තටම අපිට ගොඩක් ශක්තියක් වුණායි ඒ කියන්නේ අපි දුරකින් නම් ඇවිල්ලා දන්නේ නැති බලාදක මේ වගේ ඇවිල්ලා මේ දේ කරගන්න ඊට පස්සේ අයිය මගේ පැත්තෙන් අය කියන්නේ අපි බලන් ඉන්න හැමෝම වෙනුවෙන් මං අයියට සුබ පතනවා මේ දේවල් ඒ කියන්නේ නැති වෙන්න දෙන්නේ නැතුව කොහමරි ඉස්සරහට තව ගෙන යන්න අයියේ ප්ලෑන් තිබුණා. ඒ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අයියේ. ඉතින් කියන්න දෙන අයියේ ගොඩක් ස්තුතියි අපිට මේ අවස්ථාව දුන්නට මම ආයෙත් කියන්නම්. එහෙනම් අපි අයියගේ මොකක් හරි තව වෙනස් විශිෂ්ට නිර්මාණයකින් අලුත් දෙයකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන අද සමු ගන්නවා. එහෙනම් ආයි ගොවන්න අයියේ.